රණවිරුවන් ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබ සාධනය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇතැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මියගිය අතුරුදහන් වුණු සහ ආබාධිත රණවිරුවන්ගේ පහේ ශිෂ්‍යත්වය සමත් දූදරුවන්ට ශිෂ්‍යත්ව අරමුදලා ලබා දීම අද අපි ක්‍රියාත්මක කරන අබාධිත තත්ත්වයට පත්වුණු තමන්ගේ පියාණන් වෙනුවෙන් අපි මේ කාර්ය ඒ අයව අපි අමතක නොකර ඒ දූදරුවන් මේ සමාජයේ ඉහළ මට්ටමකට ගේන්න අවශ්‍ය සියලු දේ කිරීම මං හිතන්නේ අමාත්‍යාංශයක් වශයෙන් අපේ යුතුකමක්. ඒ යුතුකමේ මූලික පදනමක් වශයෙන් අපි මේ ශිෂ්‍යත්වය ලබා දීම මං හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම එතනින් පමණක් අපි නවතින්නේ නැහැ. තවත් ඉදිරියටත් ඒ දූදරුවන් සමාජයේ ඉහළ මට්ටමකට ගේන්න අවශ්‍ය සියලුම පියවර මේ අමාත්‍යාංශය විසින් අපි ක්‍රියාවට යොදනවා. අපි වෙනුවෙන් අපි සංකල්පය තුළින් සමාජයේ බොහෝ පිරිසකට රණවිරුවන් තමන්ගේ සොහොයුරන් දූදරුවන් බවට මතක් කර දීමට හැකි වූ බවද රාජපක්ෂ මහතා කියා සිටී. විරු සිසු ප්‍රදීප නමින් 2006 වසරේ පහවසර ශිෂ්‍යත්වය සමත් රණවිරු පවුල්වල දූදරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික ආරක්ෂක අරමුදලෙන් එක් දරුවෙකුට රුපියල් 25,000 බැගින් 59 දෙනෙකුට මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. මෙම ශිෂ්‍යත්ව වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි එයා චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති එයා මාර්ෂල් රොෂාන් ගුණතිලක, පොලිස්පති ජයන්ත වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.